සැබෑ සෞඛ්‍ය අර්බුදයේ යට ගැසිය හැකිද යන මෙන් රෝගීන්ගේ අයිතිය හා නිදහස් සෞඛ්‍ය සුරකීමේ ජාතික ව්‍යාපාරය සමුලුවක් සංවිධාන කර තිබුණා. ඒ සෞසිරිපාය ශ්‍රවණාගාරයේදී මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගී ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සෞඛ්‍ය වෘත්තිකයින් සිවිල් සංවිධාන නියෝජිතයින් හා කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේදී මියගිය හම්දි ෆස්ලින් දරුවාගේ දෙමාපියන්ද එක්ව සිටියා. ඊට පස්සේ තමයි මෙයාගේ අර වචන අපිට අනේ අපි කොහොමරි බබවසෝ විශ්ව කරන්නේ අපි යෝ අපි තෝන් තින් ડોක්ටර් කෙනෙක්ගේ වචන අපි විශ්වාස කරලා තමයි අපි එතෙන් ගියේ. ડોක්ටර් කිව්වා නෑ අම්මා මේකට විකල්ප තියෙනවා අපි අදින් තමයි මේක යාගේ එක අයින් කරනකොට මෙයාගේ උඩ එකත් අයින් වෙලා තියෙනවා අපි අදින් තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. සමාගමක් දෙකක් ඉතා විශාල මාජින් එකක් තියලා ඖෂධ විකුණනවා. ඒ සමාගම දෙකම තමයි වැඩිපුර බාල ඖෂධ ගෙනල්ලා තියෙන්නේ. ඒ සමාගම දෙක කියන විදිහට තමයි සමහරලාට අමාත්‍යාංශයේ බොහෝ යාන්ත්‍රණයන් හැසිරෙන්නේ. එතකොට ඒක සමාගමේ ප්‍රශ්නයක් නෙවෙයි කියලායි අපි හිතන්නේ. මේ යාන්ත්‍රණය හසුරුවන ක්‍රමය ඒ සමාගම් දෙකට තුනට ඕන විදිහට හැසිරෙනවා. ඒකෙන් වියදම් කරන මුදල් සියල්ල හිල් පණිට්ටුවකට වක් කරනවා වගේ රෝගීන්ට හම්බ වෙන්නේ නැතුව වෙන තැනකට ගලාගෙන යනවා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්නවා අපේ රටේ සමස්ත මන්ද පෝෂණය 50% ඉක්මවා තිබෙන බව. හැබැයි අවාසනාව කියන්නේ මන්ද පෝෂණය ගැන 30% 50% තියෙනවා කියලා කියපු මාව සේවය අත්හිටුවන්න පියවර ගන්නවා. මේ සම්බන්ධව අධිකරණයේ කතා කරද්දී අමාත්‍යවරු වෙනුවෙන් පෙනී සිටපු නීතිඥවරයා කිව් දේ තමයි ඇමතිවරයෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි රාජ්‍ය නිලධාරියෙකුට එහෙම කියන්න බෑ කියලා. අවසානයේ අධිකරණයේ තීන්දුව කරනවා රාජ්‍ය නිලධාරියට අදහස් ප්‍රකාශ කිරීම දේශපාලකින් අපහසුතාවයට පත් නොවන ලෙස සිදු කළ යුතුයි කියලා. ඒ නිසා අදත් මම කෙතර. ඒ සියල්ල කතා කරේ මේ රටේ ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන්. දැන් ඔබට තීරණය කරන්න වෙනවා සැබෑ සෞඛ්‍ය අර්බුදය ඇත්තේ කොතනද කියලා. මේ අතර මන්ද පෝෂණය පිළිබඳව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා හම්බන්තොට මිරිච්චවල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත වෛද්‍ය චම සංජීව අද කැඳවා තිබුණා. මිනිස්සුන්ගේ හෘද සාක්ෂියත් එක්ක සෙල්ලම් කරන්න හැමදාම දේශපාලකින් සහ රාජ්‍ය නිලධාරියන්ට බෑ කියන එක අදත් මම හම්බන්තොට ඉඳලා කියනවා. අවුරුදු 6ක් වෛද්‍ය ජීජේ චමල් සංජීව කියන මාව විමර්ශනය කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් ලක්ෂ ගාණක් වියදම් කළා තියෙනවා. මම ඉල්ලන රජයේ විගණකාධිපතිගෙන් කෝප් කමිටුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් තනි වෛද්‍යවරයෙක් වෙනුවෙන් අවුරුදු 6ක් මුළුල්ලේ මේ වගේ විමර්ශන කළා. මොකක් හරි වරදක් අරගෙන මේ මිනිස්සුව අයින් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පළාත් අධ්‍යක්ෂකවරු දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරු මේ වියදම් කරපු මුදල ගැන අනිවාර්යම විගණනයක් කළ යුතුයි. ඒ සල්ලි ටික තිබුණා නම් අඩුම ගාන මේ හම්බන්තොට රෝහලකට දියවැඩියාවට ඉන්සියුලින් බෙහෙතක් දෙන්න තිබ්බා. පැරසිටමෝල් පෙත්තක් දෙන්න තිබුණා. ප්‍රතිජීවක ඖෂධයක් ගන්න තියෙන සල්ලි ටික තමයි තනි වෛද්‍යවරයෙක් ගැන විමර්ශන කරන්න අමාත්‍යාංශයේ මේ නාස්ති කරන්නේ. මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනීතිකව ඇතුළු වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් මරදාන පොලිසියට පැමිණිලි කිරීමටයි ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් කටයුතු කර ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.